එක්දහස් නවසය අසූ හයේදී රූපවාහිනී සංස්ථාව නිෂ්පාදනය කළ ප්‍රේමකීර්තිද අල්විස් ඉදිරිපත් කළ අඳුන විචිත්‍රාංගමයේ වැඩසටහනට සහභාගී වුණු මොහිඩින් බෙක් එහිදී කතා කළේ හඬු කඳුලෙන් යුක්තවයි එය බොහෝ දිනාගේ හදවත් සසල කළ දුක්මුසු අවස්ථාවක් වුණා බෙක් ජීවතුනේ පර්චස් එකහමාරක පමණ වූ කූඩු නිවසක එහි දහසය දිනකු පදිංචිව සිටියා ඔවුන් ජීවත් කරවීමේ බරපතල අර්බුදයකට බෙක් එකල මැදි වී සිටියා ඔහු හඬා වැළපුණේ ඒ දුක කියමින් සටිස්ෆැක්ෂන් එකක් නැතුව තමයි දැන් ඔමෙ ඉන්නේ යන්නේ මම කොහොමද මෙච්චර කල් මම කරලා මට ඉතුරු මොනවාද මගේ ළමයලා පිට විතරයි තන් දෙන්නේ බැංක් ඇකවුන්ට් වලින් සල්ලි නැහැ මගලන් කිසිම රත්තරන් ජොලරිස් නැහැ අඳින්න මේ ඩ්‍රෙස් විතරයි තියෙන්නේ එච්චරයි මගේ නමට නමස්කාර කරන මේ අඳින්න විතරයි කැමේ බීමත් ඒ තරමට අපිට හුඟක් අඩුයි මේ පළවෙනි ශ්‍රම මේ මිනිස්සුන් ඉස්සම මේ කියන්නේ එක මම විතර කරක් මම ලැජ්ජා විතර කවදා මරණද කටින් ගියන් නැරකයි කියලා ඔබ තියාගෙන හිටියේ මට මේ වාගේ කියන්න මේ වෙලාවක මට හම්බුණා මම මේක ඉදිරිපත් කරන්නේ කලාකාරයට ලංකාව किसी में वीडियक ने प्रोजेक्ट ने टीका कालक इन्हें ला टीका कालक ने दिया ना आर्टिस्ट मामा और तो पना की मिला एक स्थान तक मामा इन्हें दुपट का बच्चा माहिता ने मगे पिया मैं लंका उठो तुम गीत गायन कर बौद्ध जनता वट नमु किसी में दया या मुदालक हो किसी में दया क्या मेरा मेरा तो नायक ने तो जीव तो नहीं मैं इधर मत करते इतने हैं यार गेवाल हम बुने इतने सब की न दे महितन ना अम्मा ये ताते ही देना तो मैं लबुने में नहीं हरे पौड़ी गे का अदत मत मत कहीं दें गे कर ला क्या क्या डूना दे रहे थे क्या डूना हरे दुखी ये जीव के ताता हरी पुंची गे का गता करा कोई हरी शोज वर्ल्ड में कैसर अर्क में का इन अपोटा ताता हरी हमारे प्रैक्टिस कर गाना नेतांग कोई हरी गील ताता प्रैक्टिस कर गाना ये आते दी हरी वेला वटे पाल्ये थे ना ताता मोहिदीन बेग ඉතාම ආදර්ශවත් දිවිපෑත්මක්ගෙන ගිය ගායකයෙක් ඉස්ලාම් බැතිමතෙකු ලෙස ඔහු ඉතා තදින්ම ආගමික වතාවත්හි නිරත වුණා පාන්දර 4:00 අවදි වුණු ඔහු මුලින්ම කළේ මර්දාන සහිරා මුස්ලිම් පල්ලියට ගොස් ශුද්ධ වූ කුරානයේ පාඨ කීපයක් කියවීමයි ඔහු විවේකී අවස්ථාවල දිනකට 5 වතාවක් එම පල්ලියට ගොස් දේව මෙහෙයන්ට සහභාගී වුණා මහිදින් බෙක් කවදත් මත්පැන් දුම්බෙටි පානෙන් වැලකී සිටියා වතාට කෝසක ලෝකේ මේ ජන සමාජ දෙපිල බෙදිලා උපතාට කෝසක ලෝකේ මේ ජන සමාජ දෙපිල බෙදිලා උපතාට කෝසක ලෝකේ जनाधिपति එහි පදිංචිවන්නේ ඇරියුම් කර සිටියා ඉරයෝනින් සුඩරාන නබි නාගරේ
තාතයමයි සහදරුවාට දෙනත් එක පිට පාකිස්තානයේ යන්න ලැබුණා නමුත් තාතා අකමැති වුණා ඔබට යන්න ඒ වෙලාවේ ඒ විට හිට ජනාධිපති ප්‍රේමදාසගේ ජනාධිපතිතුමා කැමති වුණා තාත්තට ඒ රටට යන්න බොහොම අමාරුවෙන් මේ ඉජාල්ලක්ට කිව්වේ බොහොම අමාරුවෙන් අපි මේ මේ පුද්ගලයා අපි ඉන්දියාවෙන් ලංකාවට අපි ගෙන්න ගත්තේ දැන් මෙහෙ ඉඳන් ආපහු පාකිස්තානයට ඔගලන් ගෙනියනවා කියලා කියන්නේ මේ රටේ ඉන්න ජනතාව කවුරුත් මේ කැමති වෙන්නේ නැහැ බිග් මාස්ටර් කැමතිත් නැහැ කියලා තමයි කිව්වම තාත්තා අඬලා කිව්වා ඔව් මම මේ පොරව දාලා යන්නේ නැහැ කියලා Yali kadi la vetuna na pul saman male mendi kuduva kadi giya vedi sulam sare Yali kadi la vetuna na pul saman male mendi kuduva kadi giya vedi sulam sare මොහිදීන් බෙක් විදේශ සංගීත ප්‍රසංග කිහිපයකටම සහභාගී වී තිබෙනවා. ඒ අතරින් 1986 පැවති ලන්ඩන් සංගීත ප්‍රසංගය සුවිශේෂයි. මොහිදීන් බෙක් අවසාන වතාවට එලිමහන් සංගීත ප්‍රසංගයකට සහභාගී වුණේ වනාත මොල්ලේදී. ඒ ඔහු මිය යාමට දින දෙක තුනකට ඉහත. 1991 නොවැම්බර් මස 3 වෙනිදා සත්කමක් සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු වුණු මොහිදීන් බෙක් ඊට පසුදා මියගියේ නිර්වින්දන අවස්ථාවකදීමයි. රුධිර පීඩනයත් නිර්වින්දනයත් අතර වූ නොගැලපීම නිසා හටගත් සංකූලතාව ඔහුගේ මරණයට හේතු වූ බව වෛද්‍ය වාර්තාවල දැක්වෙනවා. ජීවිතේ තුරාම තාත්තගේ නම් මම හිතන්නේ 1900 මේ ලංකාවට ආපු 32 ඉඳන් 91 දක්වා කිසිම ස්පිතාලයක ගිහිල්ලා තාත්තා මේ ඇඩ්මිට් වෙලා නැහැ. කිසිම විටක හෝ කිසිම මේකටවත් තාත්තා ගිහිල්ලා ස්පිතාලවල ගිහිල්ලා ඇඩ්මිට් වෙලා බෙහෙත් අරන් නැහැ. මම හිතන්නේ පළවෙනි වතාව මේ මේක අර හැ ඔපරේෂන් නිසා මේ නවලෝක ස්පිතාලෙට ගිහිල්ලා මේ ඔපරේෂන් එකද කරගමු කියලා කිව්වා. කිව්වා ඩොක්ටර් කෝ එන හරි මාස්ටර් එවිල්ලා බැලුවා බල්ලා ගියා ඔක්කොම අය ඔක්කොම ෆුල් ඕකේ. උදේ පාන්දර 5ට අපි දාලා තියෙන 6ට ඔපරේෂන් එක 5ට මාස්ටර් මේ යන්න ඕනේ කිව්වා තමයි ස්පිතාලේ ඉන්න අර වැඩ කරන මේ පෙල්ලා අර ඉන්න හැමෝම වෙන කට්ටිය හැම එක්කෙනාම තාත්තගේ ආව එල කාමරේට එල වීලු කරගෙන සින්දු කියාගෙන එහෙම තමයි හිටියේ. උදේම 4ට එල්ලා කාමර කට්ටු කරලා නර්ස් ලායිම මාස්ටර් නැගිටින්න කියලා පාරම නෙගිටියන් සඩෙන් යාට පොඩ්ඩක් මේ පොඩ බය ඇති වුණා මහිතන තරමට රෑ බැලුවා ඩොක්ටර්ස්ලා ප්‍රෙෂර් ඔක්කොම ඕකේ ඩයබටික් බල ඩයබටික් ඕකේ හැම දෙයක්ම බැලුවා නමුත් කිසිම දෙයක් පේන්න නම් ඉලියෙන් නම් මොකුත්ම නැහැ කිසිම ලෙඩෙක් කියලා කියන්න බැහැ නමුත් මට උදේ පාන්දර ඇනස්ටික් දෙන්න දීලා තියෙන සම්පූර්ණම ඇඟට දෙනකොට මට කිව්වා පුතේ මට මේ ඇනස්ටික් දෙන්න එපා කියලා කියන්න ඒ මොනාටද මේ කර අතට මේ ඉන්ජෙක්ෂන් එක ගහන්න මොකටද කියලා තාත්ත කිව්වා මේ මට අතට ගහන්න එපා ගැව්වත් මම මැරෙනවා කියලා. ඇනස්ටික් දෙන්න එපා මම ඇනස්ටික් දුන්නොත් අනිවාර්යෙන්ම මම ජීවත් නැති වෙනවා කියලා ડોක්ටර්ට කිව්වා. නර්ස්ලාට කිව්වා මම ඒකලක නෑ මාස්ටර් මෙහෙමයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ඔයාගේ වයස හැටියට ඔයාගේ අවුරුදු 72 වෙන වයස. සමහර වෙලාවට ඔපරේෂන් කරගෙන ඉන්නකොට ඇනස්ටික් නොදී අපි ඇහැට විතරක් ඉන්ජෙක්ෂන් එක ගන්න ඔපරේෂන් කරෝටි. සමහර වෙලාවට ඔයා පොඩ්ඩක් හැලුණා නම් ප්‍රශ්නයක් මතුවේ. කෙලයකට අපිට අවශ්‍ය වෙන පුද්ගලයා නිසා අපි සිහිනති කරලා ගමු පෑබාගෙන මාස්ටර් පෑබාගින් අපිට ඔක්කොම ලස්සනට කරගන්න පුළුවන් කියලා. අහමාට ගෙනිච්ච මේ ඔපරේෂන් ටේට් එකට 6 වෙනකන් ඉඳලා මම ගෙදරට ආවා. මේ ගෙදරට ඇවිල්ලා නාලවිල්ල යනකොට තමයි මට කෝල් එකක් ආවා නෝලෝක රෝහලේ. අන්න තාත්තා පොඩ්ඩක් අසනීප තත්ත්වයක පොඩ්ඩක් ඉන්නවා කියලා. මම දුවල ගිහලා බලනකොට ඔපරේෂන් ටේට් එකේ නැති වෙලා. මට නම් හිතු වෙන හීනෙන්වත් තාත්තේ මේකපාරම මේ වගේ නැති වෙයි කියලා.